ඊයේ අලුයම මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ බේරුවලින් මුහුදු ගිය මලින්දු පුතා නැමැති ධීවර යාත්‍රාවක්. අනතුර සිදුවන විට ධීවරින් 7 දෙනෙකු යාත්‍රාවේ සිට තිබෙනවා. අනතුරින් තවත් ධීවරින් 2 දෙනෙකු අතුරුදන් වී ඇති අතර එක් ධීවරයෙකු දිවි බේරා ගන්න ලැබුවා. මම නිදාගෙන හිටියේ පිටිපස්සේ මම අනිත් ඔක්කොම ඇතුළේ නිදාගෙන හිටියේ. ම පැය භාගයක් විතර ගියාට පස්සේ මට දැක්කා හැරනකොට ඉස්සරහට නෑවක් එනවා. එනකොට මම කෑ ගන්නකොට මේක එවිල්ල වැදුනා. වැදිච්ච වාර බොට්ටු විසිකුණා. විසිකලා ඉවරලා අනිත් පැත්ත ගැහුවා බොට්ටුව. බොට්ටුව අනිත් පැත්ත ගහලා ඇතුළේ හිටපු කට්ටිය හිර වුණා. මම විසිකුණා මුහුදට. විසිකුලා ඉවරලා පස්සේ මම පීනල ඉල්ල ඉල්ල බොට්ටු බල්ලා ගත්තා. බොට්ටු එල්ලා හිටියා. ඉතින් මම ඊට පස්සේ මේකේ මාතුරාව 10 මාට 11 කර ඊට පස්සේ ඒකෙන් ගත්තා. ඉතින් මම ධීවරින්ගේ මෘත ශරීර ඊයේ රාත්‍රී ගල්ල නාවික හමුදා කඳුරට ගෙන ඒමෙන් පසුව කරාපිටියේ ශික්ෂණ රෝහල වෙත රැගෙන ගියා. බොට්ටුවට දැනුම් දීලා මම අම්බලන්ගොඩ මධ්‍යස්ථානයෙන් තමයි නේවිකට දීලා තියෙන නේවිකෙන් ගිල්ල තමයි අපට දැනුවත් වුණේ. අපට එනකොට හවස 4 මාර විතරදී පෙරළුණු යාත්‍රාවේ පුජ්‍යලිකු සිටින බවට බහලුම් නෞකාවක් මගින් නාවික හමුදාවට කළ දැනුම් දීමකට අනුව ඊයේ දහවල් නාවික හමුදාව ඩෝරා යාත්‍රාව පිටත් කර යවා තිබෙනවා. එහිදී අදාළ ධීවරයා බේරාගෙන ඇති අතර කිමිදුම්කරුවන් යොදවා කළ සෝදිසි මෙහෙයුමකදී මලසිරුරු 4ක් සොයාගෙන තිබෙනවා. නාවික හමුදා ප්‍රකාශක කමාණ්ඩර් දිනේෂ් බණ්ඩාර මහතා සඳහන් කරේ අතුරුදන් වූ ධීවරින් දෙදෙනා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.